කියන කාරණාව වනත්මයි ඒ කියන්නේ රූපය කියන කාරණාව එක්ක ලංවෙලා ඒක එක අල්ලාගන ඉදීමක් කරන්න බෑ කියන එක ඒන නකිවෙන්න. රූපය අත්තයි කියනීමගද රූපය කියන සරපය රපය කිය සරූපය ෆෝම් සරූපය කියන කාරනාව ඒ එක සමීප වෙලා එතන විම කියන මම වෙම කියන එක සිද්ධියක්. අවස්ථාවක් කියෙදිලා ඒකට මම ලංවෙලා එක නට අල් ගන්න පුළුවවා රූපි කන මේ එක අල්ල ගන්න පුළුව අල්ල ගත්තාාව කියන කාරණාවයි රූපය ආත්මයේ කියනකොට එක එක අල්ල ගැනීම ඉන්න පුළුවන් කියන එක මට ඒකෙක්ක ඉන්න පුළුව නැත්තම් අහන් අත්තා කියන කාරනා දෙක නිකම පාලි වචන දෙකක් න. අහන් කියන්නේ මම අත්ත කියන්නේ. දැන් අපි ඇයි මෙවා මේ පරිවර්තනයක් කරගන ඒ විවාහාරික බාහස අනුව ඉගෙන ගන්න ඇත්. හන් කියන්නේ මම කියන එකට අත්ත කියන ආත්මය ආත්මය කියන්නකට මම ධාත්මය කියන්න හොඳට හිතන්න ද අපි මේ දෙකී තේරුන් දෙන කොමත් දැනගන්නේ. මම කියන එක ආත්මය කියනෙකි පාලි බාසයි මම කියන්නේ අහන් කියනකට අත්ත කියන කාරණාව පැහැදිලිවෙන්නේ සිින්්ධියයක්ක් එක මම බවන්න මේ මම වෙම කියනෙක් මගේ එක යට කමක සූතයෙන් කරම් පැහැදිි කර මේ මම වෙම. මේ කියනකොට සිද්ධියක් වෙලා සිද්ධියෙන් සමීප වෙලා මම සමීපපු වෙලා ඒක එක්ක බැඳිලා අන්න මේ මම වෙමි. එතකොට අත්ත කියන අත්ත කියලා කියන්නේ අහන් කියනකට නෙමෙයි. හොඳර තේරුන්ගන්න. අහං කියන්නේ මම පාලියෙන් අහන් කියන්නේ සිංහලින් මම පාලියෙන් අත්ත කියන්නේ අර්ථයක්කි තියෙනවා වෙන මහල්සයක් තියෙනවා. අපට නිකං ආත්මයකිර අපි පරිවත්තනයක් කරග හරි ආත්මි ප්‍රශ්නයන්නේ බ ආත්මයකනක අර්ථකතනීමකක්ද ම කියෙක අර්ථකතනට තේරෙන නොඩිකා ආත්මයකයනක අර්ථකතනී. ආත්මයකයනෙ අර්ථකතනය තමයි යමකට යම් සිද්ධියකට සමීප වෙලා ඒක අල්ලගෙන මම ඉන්නවා. යම් සිද්ධියකට සමීපලය කල්ලෙන ම ඉන්න.